අද මේ විශේෂ ලිපියක් බාර දීම සඳහා චිරන්ත අමරසිංහ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී වෙන මා මෙතනට පැමිණියේ ජාතික පොලිස් කමිෂන් සභාවට පැමිණියේ. අපි දන්නවා 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයක් මේ රටේ සිදු වුණා. ඒක දැන් සිදු වෙලා අවුරුදු 4කටත් වැඩි. ඒකට යුක්තිය ඉටු කරනවායි කියලා විවිධ පාලකයෝ ඡන්ද පොරොන්දු දීලා බලයට ඇවිල්ලා ඒක ආපු වුන් රෙදිත් නැතුව පාර දිගේ ගිහිල්ලා රටෙනුත් යන්න වෙලා ඒ දේවල් ඔක්කොම වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙද්දි අපි දන්නව මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව නීතිය ක්‍රියාත්මක වීමේ විශාල ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවේදී අපි දකිනවා පාස්කු ප්‍රහාරයට අදාළව අපි දන්නවා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් තිබ්බා. ඒකෙදි කිව්වා විවිධ නිලධාරීන් කොහොමද මේ පාස්කු ප්‍රහාරය වෙන්නට දීලා බලන් හිටියේ කියලා. ඒ කාරණාවේදී යම් කාරණාවකට සම්බන්ධ වෙනවා දේශබන්දු තෙන්නකෝන්. දැන් අපිට ආරංචි වෙනවා මේ පසුගියදා අපි දැනගන්නට ලැබෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ දේශබන්දු තෙන්නකෝන් මේගේට විරුද්ධ විනය පරීක්ෂණයක් මේ කොමිෂන් සභාව අද දින පවත්වන බවත් ඒ පවත්වන්නේ මොහුගේ ඒ දේශබන්දු තෙන්නකෝන්ගේ ගජමිතුරෙකු යටතේ සභාපතිත්වය දරන කමිටුවක් යටතේ බවත් මේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වගයක් යන්නට ගත්තා. එතකොට මේ ප්‍රකාරව අපි අද මාද මේ කොමිෂන් සභාව වෙත පැමිණියේ මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අවධානය ගන්න. ඒ වගේම අවධානය කරලා කියන්න මේ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය ගජමිතුරෝ රෑට හවසට ගිහිල්ලා ඩ්‍රින්ක් එක දාන කට්ටියත් එක්ක එකතු වෙලා ගහපු මේ විමර්ශන නම් නෙමෙයි. අපිට අවශ්‍ය යුක්තිය හා සාධාරණත්වය ඒක ඉල්ලලා අපක්ෂපාතී විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් ඒ විනය පියවර ගැනීමක් අපිට අවශ්‍ය වෙනවා දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන්. මොකද දේශබන්දු තෙන්නකෝන් දැන් අපි දන්නවා පොලිස්පති සිහිනිය වෙන්න බලාගෙන අපි දන්නවා රනිල් රාජපක්ෂ උන් නැහැ දෙන්යන් ඔයන් නඩු ටික අයින් කොට කොණේ එන්න කියලා කතාවකුත් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මෙයාව සුද්ධ කිරීමේ දැන් මේ පසුගි මේ ප්‍රවීණ මේ පුද්ගලෙක් මේක දාලා තියෙන්නේ. ඔහු කියනවා මේක ඒ මේ කරන්නේ මෙයාව සුද්ධ කිරීම සඳහා. අපිටත් සැකේ එනවා මේ සුද්ධ කිරීම සඳහා ජාතික පොලිස් කමිෂන් එක දේශබන්දු තෙන්නකෝන් සුද්ධ කරලා පොලිස්පති කෙරවීමේ වැඩපිළිවෙලක යනවාද කියලා යම් යම් පුද්ගලයින්. ඒ හින්දා අපිට කොමිෂන් සභාවෙන් අපි ඉල්ලීම කරනවා අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් පවත්වන්න දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන්. දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පමණක් නෙමේ පාස්කු ප්‍රහාරයට අදාළ සියලුම නිලධාරීන්ගේ. තව කොච්චර නිලධාරීන් ඉන්නවද? කෝ නිලන්ත ජයවර්ධනට විරුද්ධ විනය පියවර ගත්තා. මේ තෙන්නකෝනුත් බලන්නකෝ. එනකෝ ඉන්නකොට ප්‍රහාර වෙනකොට DIG. උනාට පස්සේ සීනියර් DIG. කෝ මේ රටේ කොහොමද මේ අයට උසස් වීම ලැබුණේ මෙච්චරක? ඉතින් ඒ හින්දා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු 269ක් මැරලා ඒ මැරිච්ච මිනිස්සුන්ගේ පවුල් ගණනාවක් දුක් විඳිනවා අදටත්. ඒ මිනිස්සුන්ගේ මූන්ට කෙල ගහන වැඩ දැන්වත් මේක කරන එක නවත්තන්න කියලා අපි ඉල්ලනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපි කියන්න තියෙන්නේ ඔබතුමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැත්තම් ඔබතුමා යුක්තිය ඉටු කරන්න. සම්බන්ධ නම් ඉතින් අපිට හිනා වෙන්න තියෙන්නේ කොහෙන්ද කියන එක එතුමාම හිතාගත්තා නම් හොඳයි. ඉතින් යුක්තිය අපි බලාපොරොත්තු වෙන යුක්තිය වෙනුවෙන් සටන් කරන මේ පොලිස්පති සිහින දකින අයට අපිට කියන්න තියෙන මෙච්චරයි. ගෝඨාභයත් සිහින දැක්කේ ජනාධිපති වෙන්න. ජනාධිපති වුණාට පස්සේ ඒ සිහින මාලිගාව තුළ ගිනි අරගෙන විනාශ වුණා. ඒ හින්දා ඔය පොලිස්පති වෙන එකටත් අපි වෙන්න සීන බලන එකටත් කියන්නේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ වැඩපිළිවෙල එහෙමයි, දේවසාපේ එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ, කර්මය කුසල අකුසල එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ පොලිස්පති වෙන්න නම් දඟලන්නේ ඔබ පොලිස්පති වෙයි, උනාට පස්සේ වෙන දේ දෙවියෝ බලාගනි. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.